ෆාස්ට් YouTube නාලිකාවේ රාශි චක්‍රයේ හරහා ඔබ හමුවන මම නිලීෂා වික්‍රමාරච්චි අපේ ඊෆාස්ට් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාදරයෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා 2021 වර්ෂයේ ජනවාරි මාස 18 වෙනි සඳුදායින් ආරම්භ වන මේ සතියේ අපේ ලග්නවලට කුමන ආකාරයේ ප්‍රතිඵලයක් උදා කරයිද කියන දේ පිළිබඳව අපි අපේ ලග්න පලාපලවලින් සාකච්ඡා කරලා බලමු. අපේ ලග්නවලට යෙදෙන්න තියෙන සුබ වඩවඩා වර්ධනය වෙමින් යම් අයෙකුට හෝ යම් ලග්නයකට යම් අසුභයක් වෙන්න තියෙනවා නම් ඒ අසුභය වළක්වාලමින් යහපත සුබ සිද්ධිය උදා කරන වාසනාවන්ත සතියක ආරම්භමක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අපේ රාශි චක්‍රය හරහා අපි අපේ ලග්න පලාපල විමසා බලමු. කුජ හිමි මේෂ ලග්නයේ නුපන් ඔබ මේ සතිය තුළ බොහෝම ඉක්මන් තීන්දු තීරණ ගන්න ලබන සතියක්. ඔබ ඔබගේ තීන්දු තීරණ ගැනීමේදී තමන්ට සිතුවිලි වලට යටපත් වෙමින් තමන්ට ගත යුතු තීන්දු තීරණ මොනවාද යහපත්ද අයහපත්ද වටහා ගැනීමට අපහසුතාවයක් පෙන්නුම් කරනවා. තරමක ආවේගශීලී ගති ස්වභාවයත් පමණට වඩා කාර්යබහුල වීම වැනි කර්මු කාරණා නිසා ඔබට මේ සතිය තුළ බොහෝම අවිවේකී සේම ඔබ අවාසි සහගත තීන්දු තීරණ වලට එළඹීම නිසා ඔබගේ ඉදිරියට අවාසි සහගත තත්ත්වයන් උදා වීමට ඉඩ තිබෙනවා. ඒ වගේමයි මේ සතිය තුළ ඔබ ඔබගේ රාජකාරී කටයුතු වලදී සැලකිලිමත් වෙමින් තමන්ගේ රාජකාරී කටයුතු ලිස්සියාරු නිටු කිරීමට වග බලාගත යුතු සතියක් වෙනවා. මේ සතිය තුළ ඔබට ඔබගේ පවුලේ අයට වඩා ඔබගේ හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන සතියක්. මේ සතිය තුළ ඔබ ඔබගේ රාජකාරී කටයුතු සේම පෞද්ගලික ජීවිතයේ කටයුතු වලද තරමක පසුබෑමක් පෙන්නුම් කරන නිසා මේ සතිය තුළ ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. වියදම් පාර්ශ්වයේ පැත්තෙන් බැලුවොත් ඔබට තරමක වියදම් අධික සතියක් බැවින් ඔබට ලැබෙන ආදායමට අනුව වියදම සකසා ගන්න ආකාරය පිළිබඳ ඔබ සැලසුම් සහගත විය යුතු සතියක් වෙනවා. මේ සතියේ ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල මධ්‍යස්ථ ප්‍රතිඵල පෙන්නුම් කරන ලබන සතිය. ජයග්‍රාහී වර්ණය ලෙස ලා රෝස පාට වර්ණය ජයග්‍රාහී අංකය ලෙස අංක 4ක් සුබයි. අපගේ රාශි චක්‍රයේ දෙවන රාශිය සිකුරු හිමි වෘෂභ රාශියයි. වෘෂභ රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ කටයුතු වල අවිධිමත් බවක් පෙන්නුම් කරනවා. නමුත් ඔබ ඔබගේ ආගමික වත්පිළිවෙත් වල යෙදෙමින් ඔබ ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීම නිසා ඔබට ඔබගේ නිදහස සහ මානසික සුවය අත්විඳීමට අවස්ථාව උදා වෙනවා. මේ සතිය තුළ ඔබ බොහෝමයක් කටයුතු එකිනෙක පටලවාගෙන කටයුතු කිරීම නිසා ඔබට එකදු වැඩක්වත් අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඔබ යම් කිසි කාර්යයක් කිරීමට බලාපොරොත්තු වුණා නම් ඒ කාර්යයන් එකින් එක නිමා කිරීම ඔබගේ ජයග්‍රහණයේ සනිටුවන් කිරීමට ඉවහල් වෙනවා. මේ සතිය තුළ ඔබ රාජකාරී කටයුතු වල දක්ෂතා පෙන්නුම් කිරීමට උත්සාහ කිරීමත් ඔබට ඔබගේ දක්ෂතා පෙන්නුම් කිරීමට අවස්ථාවක් ලැබීම නිසා රාජකාරී කටයුතු වල සාර්ථකත්වයක් උදා කර ගැනීමට වාග්ය හිමි වෙනවා. පවුල තුළ ඔබ සමග සම්දානෙන් කටයුතු කිරීම උත්සාහ කිරීම යහපත් වෙනවා. ඒ වගේමයි ඔබ ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ මේ සතිය තුළ ඔබ රැවටිලිකාර ක්‍රියාස් හෝ රැවටිලිකාර අයගේ බහස් නිසා ඔබට යම්කිසි අවාසි සහගත තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු වලට යොමු වීම නිසා අධ්‍යාපන කටයුතු ගිලිහී යෑමට ඉඩ තිබෙනවා. මේ සතිය ජයග්‍රහී වර්ණයේ ලෙස ලා කොළ පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 3ක් සුබයි. අපේ රාශි චක්‍රයේ තුන්වන රාශියේ බුදු හිමි මිතුන රාශියයි. මිතුන රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ ඔබගේ සැඟවුණු දක්ෂතා එළිදක්වමින් ඔබ සුවිශේෂී ගමනක් යාමට උත්සාහ දරන සතියක්. ඒ වගේමයි ඔබට මේ සතිය තුළ තම උත්සාහයේ සාර්ථක ප්‍රතිඵල අත්විඳීමටත් වාග්යෙන් වෙනවා. ඒ වගේමයි තමන්ගේ රාජකාරී කටයුතු වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ඔබ රාජකාරී ජීවිතේ නව පියවරකට නව අවස්ථාවන්ට යොමු වීම නිසා ඔබට ප්‍රබෝධයෙන් කාලය ගත කිරීමට වාග්ය හිමි වෙනවා. මේ සතිය තුළ තමන්ගේ පවුලේ අය සමග සම්දානෙන් කටයුතු කිරීමත් ඔබ ඉවසිරි සහගත පුද්ගලයෙක් ලෙස සමාජය තුළ බැබලීම නිසා ඔබට බොහෝ ගෞරවයන් හිමි වෙන සතියක්.
මේ සතියේ ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අධ්‍යාපන කටයුතු වල නියනාගේ ජයග්‍රහණය සනිටුවන් කිරීමටත් වාග්ය උදා වෙන සතියක්. ඔබගේ ජයග්‍රහණයේ වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණයත් ජයග්‍රහණ අංකයේ ලෙස අංක 7ක් සුබයි. අපගේ රාශි චක්‍රයේ හතරවෙනි රාශිය සඳු හිමි කටක රාශියයි. කටක රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ බොහෝ දක්ෂතා පෙන්නුම් කරමින් ඉදිරියට යන ලබන සතියක්. විශේෂයෙන්ම රැකියා ප්‍රාක්ෂාවෙන් හිටියා නම් යම් අයෙක් ඔබට රැකියා අවස්ථා උදා කර ගැනීමටත් ඔබ යම් කිසි රැකියාවක නිරත වුණා නම් ඔබගේ රැකියා කටයුතු වඩා සාර්ථක කර ගැනීමටත් වාග්ය උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේමයි ඔබට රජයේ අනුග්‍රහය මත සිදු කරන ලබන කාර්යයන්වල සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට වාග්ය හිමි වෙනවා. මේ සතිය තුළ ඔබ ඔබගේ පවුලේ අය වෙනුවෙන් අපකප වීම නිසා ඔබට පවුලේ අය සමග බොහොම සමගි සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් වාග්ය උදා වෙනවා. මේ සතියේ තමන්ගේ රාජකාරී කටයුතු පෞද්ගලික ජීවිතයේ කටයුතු යහපත් වෙටි කිරීම නිසා ඔබට මේ සතියේ සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ගත කිරීමට වාග්ය උදා වෙනවා. ඉගෙන ගන්න දරුවන්ට තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමටත් අධ්‍යාපනය සඳහා අන් අයගේ උදව් උපකාර ලැබීම නිසා අධ්‍යාපන කටයුතු වල නිල ණයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වාග්ය හිමි වෙන සතියක්. මේ සතියේ ජයග්‍රහී වර්ණයේ ලෙස සුදු පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 9ක් සුබයි. රවි හිමි සිංහ රාශියෙන් උපන් ඔබට මේ සතිය තුළ බොහෝම රාජකාරී වැඩි සතියක් වෙන්න ඉඩ තිබෙනවා. මේ සතිය තුළ ඔබගේ රාජකාරී කටයුතු ඔබ විසින්ම ගොඩගසා ගැනීමක් හෝ ඔබට අන් අයගේ වගකීම් පැවරීම නිසා හෝ ඔබකින් ආයතනයට වෙන්ට ඕන යුතුකම් ඉටු නොවීම නිසා ඔබ රාජකාරී ජීවිතයේ තරමක පසුබැස්මක් කනස්සරු ස්වභාවයක් පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීමෙන් තමන්ගේ රාජකාරී නිසි අයුරු ඉටු කිරීම අත්‍යවශ්‍ය වෙන සතියක්. මේ සතිය තුළ ඔබ ඔබගේ පවුලේ අය සමග සාමාන්‍ය පරිදි කටයුතු කරන ලබන අතර ඔබට පවුලේ අය වෙනුවෙන් ඒ අය ගැන සොයා බැලීමට තිබෙන අවස්ථාවන් අඩු වෙන සතියක්. ඒ වගේමයි මේ සතිය තුළ තමන්ගේ හිත මිත්‍රාදීන් සමගද සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙන්නේ ඉතාමත් අඩු වශයෙන්. මේ සතිය ඔබ තරමක් අවිවේකී ස්වභාවයෙන් ගත කිරීම නිසා ඔබට තරමක මානසික සුවේ අඩු බවක් පෙන්නුම් කරනවා. ඒ නිසා මේ සතිය තුළ ඔබ ඔබගේ වැඩ කටයුතු සැලසුම් සහගතව ඉටු කරමින් පවුලේ සහ සමාජයේ අනිත් අය සමග සහජීවනයේ කටයුතු කිරීම ඔබට සතුටින් කල් ගෙවීමට හේතු වෙනවා. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල මධ්‍යස්ථ ප්‍රතිඵල පෙන්නුම් කරන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වැඩිහිටියන්ගේ උදව් උපකාර අත්‍යවශ්‍ය වෙන සතියක්. මේ සතියේ ඔබගේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 6ක් සුබයි. අපේ රාශි චක්‍රයේ 6වෙනි රාශිය බුධ හිමි කන්‍යා රාශියයි. කන්‍යාවෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ ජීවිතේ ඉතාමත් ලස්සනට ගත කරන ලබන සතියක්. විශේෂයෙන් තමන්ගේ පවුලේ සහ තමන්ගේ නිවසේ අලංකාරය වෙනුවෙන් ඔබ විශාල වෙනස්කම් සිදු කරමින් කරන ලබන සතියක් නිසා ඔබට මේ සතිය ඉතාමත් ප්‍රීතිමත් සතියක් වෙනවා. ඒ වගේමයි ඔබ නව අලංකරණ දේවල් නිවසට සේම ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතයේත් ඔබගේ අලංකාරයේ පෙනුම වැඩි කර ගැනීම සඳහා කැපවීම නිසා ඔබට මේ සතිය තුළ ආකර්ශනීය පුද්ගලයෙකු ලෙස බැබලීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේමයි මේ සතිය තුළ ඔබ ඉතාමත් සැහැල්ලුවෙන් කල්ගත කිරීමටත් අවස්ථාව උදා කර ගන්නවා. තමන්ගේ රාජකාරී කටයුතු පෞද්ගලික ජීවිතයේ කටයුතු සමබරව කරගෙන යමින් තමන්ගේ වගකීම් නිසි අයුරු ඉටු කිරීම නිසා ඔබට මේ සතිය යහපත් සතියක් වෙනවා. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන සතියක් සේම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට කැපකිරීම කරන ලබන සතියක් නිසා මේ සතියේ ඉගෙන ගන්න අයට යහපත් සතියක් වෙනවා. ඔබගේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 4ක් සුබයි. අපගේ රාශි චක්‍රයේ 7වන රාශිය සිකුරු හිමි තුලා රාශියයි. තුලා රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ බොහෝම අවිවේකී ස්වභාවයක් ගත කරන ලබන අතර ඔබ තරමක ආවේගශීලී ගතිගුණ පෙන්නුම් කිරීම නිසා ඔබ ඔබගේ පවුලේ අය සහ ඔබගේ සමීපතයන් සමඟ අනවශ්‍ය අරමුදුවලට මුණ පෑමට සිදුවෙන සතියක්.
මේ සතිය තුල ඔබ අවිවේකීව ගත කරන වාසියෙම ඔබ අන් අයව සැලකිල්ලට නොගනිමින් තමන්ගේ රාජකාරී කටයුතු වල නියැලීම නිසා ඔබට අවාසි සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සතිය තුල ඔබ ඉතාමත් ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් වෙනවා. රාජකාරී කටයුතු ඔබ නිසි අයුරු නිට කිරීමට උත්සාහ දැරීම නිසා ඔබට රාජකාරී කටයුතු වල සාර්ථකත්වයක් අත්විඳීමට භාග්‍ය හිමි වෙනවා. තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට ඔබ කැපවීම නිසා තමන්ගේ පවුලේ අය සමග සතුටින් ගෙවීමට ඔබට අවස්ථාව උදා වුණත් ඔබගේ ආවේගශීලී ගති ස්වභාවය නිසා ඔබ කරන ලබන කැපකිරීම ඔබට අහිමි වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සතිය තුල ඔබ ඉතාමත් ඉවසීමෙන් කල් ගත යුතු කළ සතියක් වෙනවා. ඉගෙන ගන්න අය තමන්ගේ අධ්‍යාපන කටයුතු වල දුර්වලතා පෙන්නුම් කරන අතර තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු වලට යොමු වීම නිසා අධ්‍යාපන කටයුතු ගිලිහී යෑමට ඉඩ තිබෙනවා. ජයග්‍රාහී වර්ණයේ ලෙස ලා තැඹිලි වර්ණයත් ජයග්‍රාහී අංකයේ ලෙස අංක දෙකත් සුබයි. අපේ රාශි චක්‍රයේ 8 වෙනි රාශිය කුජ හිමි වෘශ්චික රාශියයි. වෘශ්චික රාශියේ නුපන් ඔබ මේ සතිය තුළ බොහෝම කැපකිරීමෙන් ඔබගේ වගකීම් නිසියෙරු නිටු කර ලබන සතියක්. ඔබට හැකි ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් ඔබ කටයුතු කිරීම නිසා ඔබට ශාරීරික සැපයට බාධා යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ පපුව හිස රදේ වැනි කාරණ රෝගී තත්ත්වයන් පෙන්නුම් කිරීම නිසා ඔබට ඔබගේ ශාරීරික රෝග තත්ත්වයන් මතු කිරීමට ඉඩ තිබෙන සතියක්. මේ සතිය තුළ ඔබ රාජකාරී කටයුතු නිසියෙරු නිටු කර ලබන අතර ඔබ අන් අයට උදව් උපකාර කරමින් යන ලබන සතියක්. ඒ නිසා මේ සතිය තුළ ඔබට ඔබගේ හිතමිතුරන්ගෙන් ගෞරව ප්‍රශංසා ලැබීමට භාග්‍ය හිමි වෙනවා. තමන්ගේ පවුලේ සහ නිවසේ කටයුතු ඔබ නිසියෙරු නිටු කිරීම නිසා ඔබට පවුල තුලත් සමගියෙන් සතුටින් කල් ගෙවීමට භාග්‍ය හිමි වෙනවා. විශේෂයෙන් මේ සතිය තුල ඔබ අවශ්‍ය විවේක යොදා ගැනීමෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ උනන්දු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන ලබන සතියක්. ඔබගේ ජයග්‍රාහී වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රාහී අංකයේ ලෙස අංක එකක් සුබයි. අපේ රාශි චක්‍රයේ 9 වන රාශිය ගුරු හිමි ධනු රාශියයි. ධනු රාශියේ නුපන් ඔබ මේ සතිය තුල තමන්ගේ පවුලේ අය සමග අන්‍යෝන්‍ය බැඳීමෙන් කටයුතු කිරීම නිසා ඔබට පවුල තුල සතුටින් ප්‍රමෝදයෙන් ගත කිරීමට වාසි උදා වෙනවා. ඒ වගේමයි ඔබ සහ පවුලේ අය සමග සබඳතා ගොඩනැගීම නිසා ඔබට මේ සතිය තුල ප්‍රීතියෙන් ගත කිරීමට අවස්ථාව උදා වෙනවා. සීම ඔබට නව ආයෝජන අවස්ථා සඳහාද ඇරෙම් ලැබෙන සතියක්. ඒ වගේමයි ඔබ සමාජයේ කීර්තිමත් අයෙකු ලෙස බැබලීමට අවස්ථාව ලැබෙනවා. සේම සමාජයේ බොහෝම අවස්ථාවන් සඳහා ඔබගේ සේවය අත්‍යවශ්‍ය වෙන සතියක්. මේ සතිය තුළ රාජකාරී කටයුතු ඔබ නිසියෙරු නිටු කිරීම නිසා ඔබට මේ සතියේ රාජකාරී කටයුතු වල සුවයක් අත්විඳීමට භාග්‍ය හිමි වෙනවා. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වෙහෙස දරන සතියක්. ඔබගේ ජයග්‍රාහී වර්ණයේ ලෙස ලා කහ පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 4ක් සුබයි. අපේ රාශි චක්‍රයේ 10 වන රාශිය ශනි හිමි මකර රාශියයි. මකර රාශියේ නුපන් ඔබ මේ සතිය තුළ ඉතාමත් අවිවේකීව ගත කරන ලබන සතියක්. ඔබ සහ ඔබගේ පවුලේ අයනින් වෙහෙස මහන්සි වෙන සතියක්. ඒ වගේමයි මේ සතිය තුළ තමන්ගේ උත්සාහය තරමට ප්‍රතිඵල ලබා ගැනීමටද බාධා පැමිණ තිබෙනවා. එම නිසා මේ සතිය තුළ ඔබ කරන කියන ලබන කටයුතු ඉතාමත් සැලසුම් සහගතව ඉටු කළ යුතු සතියක් වෙනවා. විශේෂයෙන් මේ සතිය තුළ ඔබට භූමිලාභ ලැබීමට භාග්‍ය හිමි නිසා ඔබ යම්කිසි ස්ථානයක් මිලදී ගැනීමට බලාපොරොත්තුෙන් සිටියා නම් ඔබට මේ සතියේ ක්‍රියාත්මක කිරීමට යහපත් වෙනවා. රාජකාරී කටයුතු වල මධ්‍යස්ථ ප්‍රතිඵල පෙන්නුම් කරන අතර ඔබ සහ පවුලේ අය සමග ඔබ අනවශ්‍ය ගැටලු වලට යාම නිසා ඔබට පවුලේ සමගිය පවත්වා ගැනීමට බාධා යෙදෙන්න පුළුවන්. මේ සතිය තුළ ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන සතියක් නිසා අධ්‍යාපන හදාරන අයට මේ සතිය යහපත් සතියක් වෙනවා. ජයග්‍රාහී වර්ණයේ ලෙස සුදු පාට වර්ණයත් ජයග්‍රාහී අංකයේ ලෙස අංක 5ක් සුබයි. ශනි හිමි කුම්භ රාශියේ අපේ රාශි චක්‍රයේ 11 වන රාශියයි.
කුම්බෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ මව් පාර්ශවය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමෙන් පවුලේ මව් පාර්ශවය සමග ඉතාමත් සුහද සබඳතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදා කර ගන්න ලබන සතියක්. ඒ වගේමයි ඔබ සහ ඔබගේ පවුලේ අන් අය සමග කටයුතු කිරීමේදී ඔබ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස කටයුතු කිරීම නිසා ඔබට පවුල තුළ ඉතාමත් සාර්ථක පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි වෙනවා. මේ සතිය තුළ රාජකාරී කටයුතු ඔබ නිසි අයුරු ඉටු කිරීම නිසා ඔබට රාජකාරී කටයුතු වලදී ඔබට අන් අයගේ උදව් උපකාර ලැබීමත් ඔබ ඔබගේ වැඩ කටයුතු ඉතාමත් ක්‍රමවත්ව නිම කිරීම නිසා ප්‍රශංසා ලැබීමටත් අවස්ථාව උදා වෙන සතියක්. ඒ වගේමයි මේ සතිය තුළ ඔබ සමාජයේද ගෞරවය ප්‍රශංසා ලැබීමට වාසි උදා කරගන්න ලබන සතියක්. ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වැඩිහිටියන්ගේ උදව් උපකාර ලබා ගන්න සතියක් නිසා මේ සතිය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වැඩිහිටියන්ගේ උදව් උපකාර කළ යුතු සතියක් වෙනවා. ඒ වගේමයි මේ සතිය තුළ ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ඔබට වාසි සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මේ සතිය ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. මේ සතියේ ජයග්‍රහී වර්ණය ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රහී අංකය ලෙස අංක 3ක් සුබයි. ගුරු හිමි මීන රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ සිතුවිලි නිතර වෙනස් කරමින් තමන් මේ වෙනකොට සැලසුම් කරපු කාර්යයන් වෙනස් කරමින් කටයුතු කිරීම නිසා ඔබට මේ සතිය තරමක අවුල් සහගත තත්ත්වයක් පෙන්වුම් කරන්නට පුළුවන්. ඒ නිසා මේ සතිය තුළ ඔබ ඔබගේ වගකීම් ඉටු කිරීමේදී ඔබ සැලසුම් ආකාර කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීම ඔබගේ සාර්ථකත්වයට ඉවහල් වෙන සතියක්. මේ සතිය තුළ ඔබගේ පවුලේ අය ඔබගේ කටයුතු වලට දායකත්වයේ උපකාරය ලබා දීම නිසා ඔබට තමන්ගේ කාර්යකාරී කටයුතු පෞද්ගලික ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථා උදා කර ගැනීමට හැකියාව පවතිනවා. මේ වගේමයි ඔබ සහ ඔබගේ පවුලේ අය සමග ඔබ සුහදව කටයුතු කිරීම නිසා මේ සතිය තුළ පවුලේ සමගිය පවත්වාගෙන යාමට ඔබට වාසි හිමි වෙනවා. රාජකාරී කටයුතු ඔබ සාමාන්‍ය පරිදි ඉටු කරන ලබන සතියක්. ඒ වගේමයි අධ්‍යාපන කටයුතු වල නියැලෙන දරුවන් තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කිරීමට වෙහෙස වෙන කැප වෙන සතියක්. මේ සතිය තුළ ඔබගේ ජයග්‍රහී වර්ණය ලෙස ලා කොළපාට වර්ණය ජයග්‍රහී අංකය ලෙස අංක 1ක් සුබයි. ෆාස්ට් YouTube නාලිකාවේ රාශිචක්‍රයේ හරහා අපි අපේ ලග්නවල උදා වී තිබෙන පලාපලයන් පිළිබඳව සාකච්ඡා කළා. මේ සතිය තුළ අපේ එක් එක් ලග්නයට උදා වෙන ප්‍රතිපලයන් අනුව තමන්ගේ ලග්නයට උදා වෙන්න තියෙන යම් කිසි සුභයක් වේ නම් ඒ සුභය වඩ වඩා වර්ධනය වෙමින් ඔබගේ සෞභාග්‍යය වඩ වඩා තහවුරු වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර යම් කිසි ලග්නයකට යම් කිසි අසුභයක් වෙන්න තිබේ නම් ඒ අසුභය වළක්වාලමින් ඒ අයගේ ජීවිතවලට වාසනාව සෞභාග්‍ය උදා කර ගැනීම සඳහා දළදා සමිඳු ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.